एल कसे सवन सरसन वदनिन सितु विलि उपदिन हनखिन उबगे निवहन सोया एदे सुभारती सुभारती आयबोन सुभदासनाक सुभदासाक को बहम दिनाठम मा प्रेमित्रोनी अदात सिंहल स्वदेश सेवे समग अपी सुभारती संवाद मान पे आरंभ करनो बाधक मेडगिन संचरण सीमा दागिन वगेम विविध अदहास सुभारती संवाद मंडपेन අදාවි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ බෝවන රෝග සහ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වළක්වා ගනිමින් මානසික සෞඛ්‍ය රැකගනිමු කියන මාතෘකාවත් එක්ක. ඒ කියන්නේ බෝවන රෝග පිළිබඳවත් ඒ වගේම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගන්න ආකාරයත් ඒ වගේම යහපත් මානසික සෞඛ්‍යයක් සම කොහොම ජීවත් වෙන්නේ කියන කාරණාව ගැන. අපි ආරාධනය කළා මේ කතා බහට එක්වන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය ලේකාධිකාරී වෛද්‍ය නයනී ධර්මකීර්ති මහත්මියට එවැගේම කොළඹ ජාතක රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය විද්‍යාපලිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චතුරේ සුරවීර මහත්මියට ඔබ දෙපළටම ආයිබෝන් සුබදාසනක්. ආයිබෝන් සුබදාසනක්. ඇතරම දැන් අපි බැලුවොත් මේ කාරණාව ආරම්භ කරන්න විශේෂයෙන්ම දැන් මේ පවතින කොවිඩ් තත්ත්වය. එතකොට අපි ඉන්නේ කොයි වගේ තැනකද? මේ අපි ගෙවුණු දින කීපයක් ගතොත් ගෙවුණු මාසෙ නැත්තම් අවුරුද්දකට වැඩි කාලයක් අපි කොවිඩ් එක ජීවත් වෙනවා. එතෙන් මේ වන විට තිබෙන කොවිඩ් තත්ත්වය සහය පාලනය කරන්න නිවැරදිම සෞඛ්‍ය පුරුදු මාර්ගෝපදේශ ටික අපි කතා කරනවා. හැබැයි ඒක සමහරව මේ උඩින් අහලා අතෑරලා යන වගේ ගැතියුත් අපට පේන්න තියෙනවා. එනිසා වෛද්‍ය නයනී ධර්මකීර්ති මහත්මිය අපි පොඩ්ඩක් එතනින් පටන් ගමු. ඔව්. අතරම සංජය දැන් කොරෝනා කොවිඩ් කියන එක පුංචි දරුවන් ඉඳන් ඕන කෙනෙක් දන්නවා. නමුත් අවුරුද්දක් තිස්සේ ඉඳගෙන තාමත් කොරෝනා වැඩි වෙනවා. එතකොට අපි බලන්න ඕනේ කොහෙද මෙතන වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් අපි මේ වෙනකොට ඉන්නේ කොරෝනා රෝගීන් 102 පහු කරලා. ඊළඟට කොරෝනා මරණ 1780 ගණක් තියෙනවා. ඊට අමතරව මේ වෙනකොට ඉස්පිරිතාලවල 30,000කට ආසන්න රෝගීන් සංඛ්‍යාව කොරෝනා වලට සැකසිතෝ ප්‍රතිකාර ලබනවා. අපි වගේ පුංචි රටකට මේක සෑහෙන බරපතල තත්ත්වයක්. දැන් ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි දෙවනි රැල්ලේදී පළවෙනි රැල්ලේදී කිව්වේ වෙන රටවලට සාපේක්ෂව අපිට මේක පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක. නමුත් දැන් අපි ඇවිල්ලා ඉන්නවා අනිත් රටවලටම සාපේක්ෂව අපේ සෞඛ්‍යංශවලට, අපේ ආර්ථිකයට, අපේ පොඩි මිනිහගේ සිට ලොකු මිනිහා දක්වා සියලුම දෙනාට ඉතාමත් පීඩාකාරී තත්ත්වයක් වෙන ලෙවල් එක. එතකොට මේ මොනදේ වුණත් අපිට තාමත් කොරෝනා වළක්ව ගන්න තියෙන්නේ අර පෙර කරපු ටිකම තමයි. කියන්නේ පෙර කරපු ටික අපේ අතින් හරියට උන් නැති හින්දා සමහර විට මේ තත්ත්වයට අපි උනා වෙන්න පුළුවන්. මේක අපිට පෞගිය අවුරුදු මාසයේ හොඳට දක්නට ලැබුණා. ඉතින් එතකොට තව තවත් අපි කියන්නේ අර අතසේ දීම, මීටරේ දුර පවත්වා ගැනීම, හරියට නිවැරදිව මාස්ක් එක පැළඳීම කිව්වට ඒක තාම ඒ විදිහටම වෙන්නේ නැති අවස්ථාව අපි ඕන කෙනෙක් දකිනවා. එහෙනම් මම පොඩ්ඩක් පටන් ගන්න කැමති ඇයි අපි මේවා කරන්න කියලා කියන්න. එකක් ඇයි අපි මේ සබන් දාලා තෝදන්නේ? දැන් ගොඩක් ඉස්සර මේ තුන්වෙනි එකට එන්න කලින් අපි බඩු ගන්න ගියත් එක්කෙනයි දෙන්නයි අත හොදලා යන්නේ. සමහර තැන සබන් නැහැ. සමහර තැන්වල ටැප් එක වැඩ කරන්නේ. වතුරත් නැහැ සමහර තැන්වල. මොකද අපි අර පොඩි ජයග්‍රහණයක් ලැබුවාම ඒකෙන් ගොඩක් සතුටු වෙන පිරිසක්නේ. ඒක හොඳයි, හොඳ දෙයක්. නමුත් අපේ සෞඛ්‍ය ගැන, අපේ ඉදිරිය ගැනත් අපි හිතන්න ඕනේ අවස්ථාවක ඒක පොඩ්ඩක් අමතකුණහම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒ හින්දා දැන් පොඩි ළමයින්ටත් තේරෙන දේ තමයි සබන් දාලා තප්පර 20ක් අත හොදන්න කියන්නේ මේ කොරෝනා වෛරස් එකේ පිටත තියෙන කොටස සබන් වලින් නිකම්ම මැරිලා යනවා. ඉතින් ඒකයි මේ සබන් දාලා අත හොදන්න කියන්නේ. ඉතමත් සරල දෙයක්. එහෙම නැත්නම් අර මේ ඇල්කොහොල් අඩංගු සැනිටයිසර් එක පාවිච්චි කරන්න කියන්නේ කෙලින්ම වෛරස් එක මැරෙනවා. ඊළඟට අපි මේ මීටරයට වඩා දුර තියාගන්න කියන්නේ
අපි කතා කරනකොට අපෙන් අපිට පේන්නේ නැහැ. නමුත් අපෙන් ඒ පිට වෙන කුඩා පිඳිති මේ මේස උඩ එකිනෙකාගේ මූණට වැටෙන්න පුළුවන්. සමහර ලාවට අපි හොඳටම රෝග ලක්ෂණ නැති මේ කතා කර කර ඉන්නවා. ගෙදර අඳුරන කෙනා, ඔෆිස් එකේ හොඳම යාළුව. නමුත් අපි දන්නේ එයා වෛරසය ඇඟේ තියන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒකයි මේ මීටරේ කියන එක කියන්නේ. නමුත් කොරෝනා අඩු වුණ ගමන් මීටරේ අඩු වෙලා ආයර එකතු වෙලා පාටි දාගෙන ඉඹගෙන ඉන්න අවස්ථාවට ආවම ඉතින් අර අපි නොදැන වුණත් එන්න පුළුවන් හැකියාව වෙනවා. ඊළඟට මේ මාස්ක් එක දැන් අවුරුදු එකමාරක් තිස්සේ අපි මාස්ක් එක දාන්න දන්න දැන් යන්තම් මාස්ක් එක දානවා හැමෝම. හැබැයි තාම අර නහය එළියේ හරියට වැහෙන්නේ නැහැ. සහ මාස්ක් එක උඩ පහල කරනවා, කතා කරනකොට උඩට කරනවා, පහලට කරනවා, මූණ පොඩ්ඩක් පෙන්නනවා. ඒ වගේ ක්‍රියාකාරී අපි නොදැනුවත්. ඒකයි මේ සමහර කියන්නේ කොහෙන් හැදුනද දන්නේ නැහැ මට කොරෝනා. හැබැයි හැදිලා කොහොම ආවද දන්නේ නැහැ. අපි හරියට පරිස්සම් වුණා කිව්වට හරියට පරිස්සම නිවැරදි විදියට උන්නේ නැතොත් මේ පොඩි වෛරස් එකට පුළුවන් අපි ඔක්කොමලව නැති කරන තත්ත්වයට ගෙන්නන්න. ඒ හින්දා විශේෂයෙන් මම මේ මාස්ක් ගැන කියනකොට ටක් ගාලා කියන්නම් මේක මතක් කරන්න. අපි අර N95 කියලා දාන හොඳට බර මාස්ක් එක, ඒක සෞඛ්‍ය සේවකයෝ රෝගීන් ළඟට යන අය තමයි පළඳින්නේ. ඒක මේ දිනපතා හොද හොද දාන මාස්ක් එකක් නෙමෙයි. දැන් ගොඩක් අය N95 එක දවස් 3-4 දානවා. ඒක ගෙදර ඇවිල්ලා හොදලා ආයෙ පාවිච්චි කරනවා. එතකොට ඒකේ අර තියෙන මේ ආරක්ෂාකාරී පටලයට හානි වෙනවා. එතකොට අපිට ඒක හොද හොද පාවිච්චි කරන්න බෑ. ඒක එකවරක් පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒක එකයි විශේෂයෙන් සෞඛ්‍ය සේවකයන්ට සහ රෝගීන් සමග ඉන්න අයට පාවිච්චි කරන්න. ඒක නිකවරයි. එකවරයි ඒක පාවිච්චි කරන්න. නමුත් ඔබ නිකන් ගමන් සඳහා ඒක දාන දවසකට පැයකට වගේ දාන කෙනෙක් නම් ඒක සුරක්ෂිතව තියලා දාන්න පුළුවන්. නමුත් ඒක හොදලා දාන්න බෑ ඔබට දවස් ගාණක්. ඊළඟට අපි මම දකින නිල් පාට සර්ජිකල් මාස්ක් එක. ඒකත් එහෙමයි. දැන් මම දකිනවා සමහරු ඒවත් හොද දානවා. බූල් පිපෙන කන් දානවා. එහෙම කරා කියලා ඔබට ආරක්ෂාවක් නැහැ. ඊළඟට රෙදි මාස්ක් එක කියන එක ඇත්තටම ඔබට එදිනෙදා කටයුතු වලදී ආරක්ෂාවක් වෙනවා. ඔබ මීටරේ දුර තියා ගන්නවා නම් ඒක ඔබට සබන් දාලා හොදලා ඉරෙලියේ හොඳට වේලලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඔය කරන පොඩි පොඩි වැරදි බිහේවියර්ස් හින්දා තමයි ඔය මේක තවදුරටත් පැතිරෙනවා කියලා අපි හිතන්නේ. ඒ වගේම තවත් මේකට එකතු වෙන හේතු තියෙනවා. අපි ඒක ඉදිරියට යද්දි කතා කරගෙන යමු. හොඳයි. ඉතින් වැදගත් කාරණයක් ඔබතුමිය මතක් කළේ. මොකද මේ මාස්ක් එක කියන එක අනිවාර්යයි එක පළඳින්න ඕනේ හරියට කියලා මේ කියන්නේ. දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අපි හුදකලා වුණා. සංචරණ සීමා වුණා. එතකොට අපේ අදහස් වෙනස් වුණා, හිත වෙනස් වුණා, සිතුවිලි වෙනස් වුණා. එතකොට මනස නිරවුල්ව තියාගන්න බැරි වුණා. ඒ නිසා අපි දැන් ඒ පැත්ත ගැන පොඩ්ඩක් කතා කරන්න බැලුවේ අපේ වෛද්‍යතුමිය චතුරේශ්වර වීර මහත්මිය. දැන් මානසික සෞඛ්‍ය ගැන අපි කතා කරනවා. ඇත්තටම ඇයි අපි එහෙම කතා කරන්නේ? කොහොමද මානසික සෞඛ්‍ය යහපත්ව තියාගන්න ඕනේ මේ තත්ත්වය තුළ? ඔව්, ගොඩක් වෙලාවට රෝග ගැන කියනකොට සහ සෞඛ්‍ය ගැන කතා කරනකොට මානසික සෞඛ්‍ය කියන එක ගැන ගොඩක් කට්ටියට අමතක වෙනවා. ඒකට දෙන්න ඕන ඒ වැදගත්කම ලබා දෙන්නේ නැහැ. දැන් සෞඛ්‍ය කියලා කිව්වත් ඒක කායික විතරක් නෙමේ, මානසික වශයෙන්ුත් තමන්ව උපරිම මට්ටමේ තියාගන්නවා කියන එක තමයි අර්ථකථනය වුණත් තියෙන්නේ. දැන් හැමදේම ගැන අපි කතා කරනවා සෞඛ්‍ය ගැන. එතකොට මේ වසංගත තත්ත්වයක් තුළදී, වසංගත තත්ත්වයේ කෙසේ වෙතත් විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්ත්වයේදී ඒ රෝගය සහ ඒකේ තියෙන කායික ප්‍රශ්න විතරක් හින්දා නෙමෙයි, දැන් ගොඩක් වෙලාවට කායික රෝගයක් තියෙනකොට ඒ ප්‍රශ්නය තියෙන කෙනා, එහෙම නැත්නම් ඒ පවුලේ කට්ටිය, ඒ වගේ පොඩි කට්ටියකට තමයි මේක සීමා වෙන්නේ. ඒ වුණාට මෙතනදි වෙන්නේ රෝගය විතරක් නෙමෙයි, රෝගයේ තියෙන කායික තත්ත්වයන් විතරක් නෙමෙයි, ඒකෙන් එන මානසික සෞඛ්‍යයට වෙන බාධා වලට ඇරුණහම සංචරණ සීමා පනවලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සු කියලා කියන්නේ සමාජ සම්බන්ධතාවයන් කැමති කට්ටිය. එතකොට ඒ සමාජ සම්බන්ධතාවයන් වලට අවහිර වීම ලැබිලා තියෙනවා. මෙච්චර කාලයක් ලෝකේ ගියපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හැරිලා තියෙනවා. ඒ කියන්නේ අපි රස්සාව කරේ වැඩපොළකට ගිහිල්ලා නැහැ වුණාට දැන් අපිට ගෙදර ඉඳගෙන වැඩ කරන්න වෙලා තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් අපි කාන්තාවක් වගේ ගත්තොත් දැන් මේ මාර්ගගත නැත්නම් ඔන්ලයින් විදිහට වැඩ කරන එක හරි ප්‍රශ්නකාරී දත්තයක් වෙලා තියෙන පොඩි උදාහරණයක් කියන්නේ. මොකද දැන් ගෙදර දරුවොත් ඉන්නවා, අනිත් වැඩත් කරන්න ඕනේ, ඒ මදිවට දැන් රස්සාව කරන්නත් වෙලා ගෙදර එන. ඉතින් එතන සීමාවන් කොහොමද පනවගන්නේ කියන එක. අනිත් එක
මෙතන මේ කොරෝනා රෝග තත්ත්වය ගත්තාම එතන අවිනිශ්චිතභාවයන් තිබ්බා. අපි දන්නේ නැති දේවල් තිබ්බා. සෞඛ්‍ය සේවයේ ඉන්න කට්ටියට උනත් එන්නත් කරණය ගත්තා උනත් ඒවැ නොදන්න දේවල් තිබ්බා. මෙතනින් එනම් මේ නොදන්නාකම ඒ වගේම අවිනිශ්චිතභාවය ගොඩක් කට්ටියට දරා ගන්න බැරි වෙනවා. අන්න මේ සියලුම කාර්යයන් හින්දා තමයි මේකේ තියෙන මානසික සෞඛ්‍යයෙන් එන ඒ ගැටලුදායක තත්ත්වයන් වලට වැඩි විශේෂතාවයක් දීලා අපි කතා කරන්න ඕන. දැන් ළමයි ඔක්කොම ගෙදර, අම්මලා තාත්තලාත් ගෙදර. සමහර වෙලාවල් වලට අම්මලා තාත්තලා විශේෂයෙන්ම අපි කතා කරෝතින් සෞඛ්‍ය සේවය, අත්‍යවශ්‍ය සේවා ඒ වගේ කට්ටිය කතා කරනකොට දැන් අනිත් කට්ටිය ගෙදර ඉඳිද්දි මේගොල්ලන්ට දැන් ඉස්සරහට ගිහිල්ලා මේ රෝගියට මුණ දෙන කට්ටියත් එක්ක වැඩ කරන්න වෙලා. එතකොට සෞඛ්‍ය සේවය එහෙම නැත්නම් ආරක්ෂා සේවා වල ඉන්න කට්ටියට ඒ බාධක ඔක්කොම ඉස්සරහට ගිහිල්ලා වැඩ කරන්න වෙලා. ඒ ඇස්සේ තමන්ගේ ඉන්න පවුලේ කට්ටියගේ ආරක්ෂාව ඒව ගැන බලන්න වෙලා. මෙන්න මේ වගේ හරිම ව්‍යාකූල තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. හරියට තාම විසඳිලත් නැහැ. අන්න ඒක හින්දා තමයි මානසික සෞඛ්‍යයට ගොඩාක් වෙලාවට මෙතනින් බලපෑමක් ඇති වෙන්නේ. හොඳ ඇත්තටම ජීවිතේ කළමනාකරණය කරගන්න කියන එක තමයි දැන් මේ කියන්නේ. මොකද මේ ලේසි වැඩක් නෙවෙයි. ප්‍රශ්න ගොඩක් පැද්දේ. කොහොම හරි ජීවත් වෙන්නත් ඕනේ, ආරක්ෂා වෙන්නත් ඕනේ, අනිතර සේවය කරන්නත් ඕනේ. මේ කියන කාරණේ වෛද්‍යතුමී කියන්නේ. ඇත්තටම දැන් අපි කතා කරොත් එහෙම දැන් මේ ගම් වතුර තත්ත්වය හමුවේ කොවිඩ් පාලනය කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපි දැක්ක නිරෝධායනය වෙන පවුල්ල ඉන්න අයටත් යන්න වුණා. එතකොට ගම් වතුර තත්ත්වයත් එක්ක ගිහිල්ලා මේ අයව රඳවා තබා ගන්න ස්ථාන ගොඩක් නැහැ. එතකොට ගොඩක් අය කොහොම මේ ඥාතීන් ගෙවලට යන්න, වෙන ගියක් බලන්න. මොකද හැමෝටම එකට ඉන්න බෑ. දැන් මේ තත්ත්වයත් එක්ක ගත්තොත් එහෙම තවත් රෝග හැදෙන්න පුළුවන්. මේ තත්ත්වය කොහොම පාලනය කරගන්න වෛද්‍යතුමනි? ඔව්, ඇත්තටම සංජය අපිට ගම් වතුර කියන්නේ රෝග ගොඩක් එන කාලයක්. ඒ කාලේ කොරෝනා තියෙනවා කියන්නේ දැන් ප්‍රශ්නය තව තවත් උග්‍ර වෙනවා. ඉතින් එතකොට විශේෂයෙන් මං ගංවතුර තත්ත්වයත් එක්ක කතා කරන්නම්. ගංවතුර තත්ත්වයත් එක්ක අපිට ඩෙංගු රෝගය, ඊළඟට බඩේලිය, ඔය පාචනය අතිසාරය වගේ රෝග, ඊළඟට ටයිෆොයිඩ්, මීයුන මේ වගේ රෝග පැතිරීමේ ලොකු අවධානමක් තිබ්බා අපි ගංවතුර කාලේට. අපිට ස්පිරිතාලවල තිබ්බ ලොකුම ප්‍රශ්න ඕවා. දැන් ඊට අමතරව ඊට සමානම රෝග ලක්ෂණ තියෙන කොරෝනා රෝගෙත් තියෙනවා. ඒ කියන්නේ ඩෙංගු වල රෝග ලක්ෂණම කොරෝනා රෝගෙත් තියෙනවා. මීයුන වල තියෙන රෝග ලක්ෂණ සමහරට උණ ඇඟපත වේදනාව කොරෝනා රෝගෙත් තියෙනවා. ඉතින් එතකොට මේ වෙලාවේදී සෞඛ්‍යංශවල ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක පාලනය කරගන්න එක දෙකම. ඒ වගේම මහජනතාව විදිහට මහජනතාවත් මේ වෙලාවේ අසරණයි. නමුත් හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ. හිටියටත් වඩා හොඳට තමන්ගේ රෝග ලක්ෂණ ගැන, තමන්ගේ තියෙන වටපිටාව ගැන සිහියෙන් ඉන්න ඕනේ වෙලාවක්. දැන් උදාහරණයක් විදිහට ඩෙංගු වලට අපි දිගින් දිගටම කියනවා. දැන් ඩෙංගු වලට අපි නොදන්නවට පහුගිය අවුරුද්ද තුල 7000 ගණක් විතර රෝගීන් ඇවිල්ලා ඉන්නවා. පහුගිය අවුරුද්ද තුල මරණ සිද්ධ වෙලා තියෙනවා. දැන් ඩෙංගු මරණ ගැන කතා වුණේම නැහැ. ඒ වගේම මීයුන රෝගින් තත්ත්වය එන්න එන්නම දිගටම වැඩි වුණා. දැන් මේ කාලේ ඩෙංගු වැඩි ටිකක්. මේ කාලේ තවත් ඩෙංගු වැඩි. සහ මීයුනත් අර හැඟවිලා තියෙන රෝගයක්. ගොඩක් වෙලාවට හොඳටම අසාධ්‍ය වෙලා රෝග ලක්ෂණ ආවට පස්සේ ගොඩක් වෙලාවට රෝගීන් මිය යනවා. මොකද ඉස්පිරිතාල වලට එන්න නැතුව බය ඉඳපු හින්දා. ඉතින් මේ වෙලාවේ කොරෝනා හෝ වෙනත් රෝග ලක්ෂණ, මේ වෙන රෝගයක් හෝ ඩෙංගු ඒවා මීයුන බඩේලියම් මොන රෝගය තිබුණත් ඉස්පිරිතාල වෙත යන්න මිනිස්සු අවධානයෙන් ඉන්න ඕනේ. කියන්නේ තමන්ට රෝග ලක්ෂණ ඇති වෙච්ච ගමන් ඒ පිළිබඳව PHI ව දැනුවත් කරලා හරි, දැන් PHI මහතුරු ගොඩක් වෙලා මෙලොවට හරිම කාර්ය බහුලයි. ඒ වෙලාවට හම්බුනේ නැතොත්, ඒගොල්ලන්ට මේ කතා කරගන්න අවස්ථාවක් ලැබුණ නැතොත්, ගෙදරට වෙලා ඉන්නේ නැතුව තියෙන ළඟම රෝහලට ගිහිල්ලා මේ ගැන දැනුවත් කරගන්න පුළුවන්. මොකද අපිට දැන් මේ කොරෝනා එකත් එක්ක නිවස්ගතව රෝගීන් මැරෙන තත්ත්වකුත් ඇවිල්ලා තියෙනවා. වාර්තා වෙනවා. මොකද ගොඩක් අය යන්න බය හින්දා තව අල්ලගෙන ගෙදරට වෙලා ඉන්නවා. නමුත් ඒක සමහරු කියන්නේ නැහැ. ඔයාලා සමහරු කියන්නේ, ගොඩක් වෙලාවට වැඩි හිටියෝ කියන්නේ නැහැ. ලරුව දරුවන්ට කරදර වෙයි එහෙම කියලා හිතලා කියන්නේ නැහැ. බෙහෙත් ඉවරුනහම කියන්නේ නැහැ. ක්ලිනික් යන්න ඕනේ නැහම කියන්නේ. නමුත් මේ වෙලාවේ අපි අනිත් අර දැන් ડોක්ටර් කිව්වා වගේ අනිත් අයගේ සහයෝගය අත්‍යවශ්‍යම වෙලාවක්. එතකොට ඔබට මොකක් හරි රෝග ලක්ෂණයක් පහළ වෙනවා නම්, උණ ඇඟපත වේදනාව, අපි දන්නේ නැහැ කොරෝනාද, අපි දන්නේ නැහැ මීයුනද, අපි දන්නේ නැහැ ඩෙංගුද, මොකද්ද රෝග ලක්ෂණේ කියලා. නමුත් සෞඛ්‍යංශ වෙත යන එක හෝ ඒ අදාළ දොස්තරවරයෙක්ට හරි කතා කරලා ඒ පිළිබඳ දැනුවත් වෙන එක අත්‍යවශ්‍ය වෙලාවක් මේක. ඊළඟට දැන් මේ ගම් වතුර තත්ත්වයත් එක්ක මම චුට්ටක් දකිනවා මේ දැන් පොඩි අයත් ගෙදරනේ. එතකොට හරි කැමති ගම් වතුර බලන්න යන, ගම් වතුර ඇවිදින්න යන. දැන් බබාලා ගෙදර ඉන්නකොට ගොඩක් අයට මේ වතුර බලන්න යන. මම ඇත්තටම එනකොට මගදී දවසක් දැක්කා මේ
හොඳටම වතුර ගලලා පාලම උඩ පාලමක් උඩ සෙනඟ 100ක් විතර හොඳට මාස් දාගෙන හැබැයි ඉන්නවා එක තුල මම ඉතින් හිතුවා ඇත්තටම ඇක්සිඩන්ට් එකක් කියලා බලනකොට ගම් වතුර බලන්න එකතු වෙලා ඒතතොර සංචරණ සීමා එකිනෙක අතර දුරස්ථභාවය ඒ කිසිම දෙයක් ඒ අවස්ථාවේ නැහැ ඒ මතකත් නැහැ එක මතකත් නැහැ ඊළඟට දැන් ඔය වතුරේ බහැලා ගියාට පස්සේ තුවාල තියන අයට ඒ වැංගු ඇත්මී උන ඇතිවීම ඒ වගේ රෝග ලක්ෂණ ඇතිවීම ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ වෙලාවේ අපි නොහිතුවට ඒක පිළිබඳව ඉතින් එතකොට විශේෂයෙන් මේක තවත් අපි අවධානයෙන් ඉන්න ඕනේ අවස්ථාවක් අර මං කිව්වා වගේ රෝග ලක්ෂණ මොනවා හරි මතු වුණොත් එහෙම හැකියක්මනින් සෞඛ්‍යංශ වෙතට යන්න ඕනේ කො මේ ડોක්ටර් කෙනෙක්ගෙන් හරි PHI මහත්තයර දැනුවත් කරලා හරි අවශ්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ ඒක අනිත් එක ඔබට පුළුවන් ආකාරයට මේ රෝග පාලනය කරගන්න දැන් ගෙදර කට්ටියෙන් ඉන්න වෙලේ අර මානසික සෞඛ්‍යයත් හොඳයි එක දවසක් අරගෙන ඔක්කොමල වත්ත සුද්ධ කරලා විශේෂයෙන් මේ දවස්වල ඩෙන්ගු තියෙනது ඔය වැහි පීලි සුද්ධ කරලා වකතුර එකතු වෙන තැන් එක සුද්ධ කරලා ඒ වගේ දේවල් කරන එක ඔබේ සෞඛ්‍යයත් හොඳයි හිතටත් හොඳයි ඒ වගේ ඩෙන්ගු රෝගේ වළක ගන්න අපිට පුළුවන් මොකද දැන් අපිට PHI මහත්තය ඇවිල්ලා ඩෙන්ගු බලනකන් ඉන්න බෑ මොකද PHI මහත්තුරට සෑහෙන වැඩ තියෙනවා MOH එකට සෑහෙන වැඩ කොටක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ Tamanට තමයි මේක කරගන්න වෙන්නේ. ඊළඟට මම විශේෂයෙන්ම ගම් වතුරින්ද අවතැන් වෙත කොටස් අපිට එකතු කරන්න වෙනවා පන්සල් වල පාසල් වල සුපුරුදු විදිහටම. මොකද නෑදෑයන්ගේ ගවල් වලට යන්න කිව්වත් සමහර වෙලාවට ඒගොල්ලන්ට රෝග ලක්ෂණ තියෙන අය හිටියොත් එහෙම සමහරු කැමති නෑ. අනිත් එක ඉඩ කඩ ප්‍රශ්න ලංකාවේ මේ ලොකු ඉඩම් තියෙන හැම හැමෝටම නැහැනේ. ඉතින් එතකොට ඒ වගේ අවස්ථාවක දැන් ඔබට ඉන්න වුණොත් එහෙම ලොකු එක රැස් වෙන තැනක පුළුවන් විදිහට මම දන්නවා මේක ප්‍රායෝගිකව හරි අපහසුයි නමුත් පුළුවන් විදිහට එකිනෙතා අතර පරතරය තියාගන්න හැමතිස්සෙම අපිට ඔබට දැන් වතුර පහසුකම් ලබා ගන්න පුළුවන්නේ සබන් දාලා අත හොදන්න අනිත් එක මාස්ක් එක හැමතිස්සෙම ඇඳගෙන ඉන්න ඕනේ ඒකත් පිරිසිදු මාස්ක් එකක් දැන් ඔබ ළඟ තියාගන්න පුළුවන් පොඩි මේ පිරිසිදු කවරයක් දැන් ඔබ කන වෙලාවට එහෙම මාස්ක් එක නිකන් මේසයක් උඩින් තියලා හරි බෑග් එකක් උඩින් තියලා හරි කාලා ආය දාගත්තොත් ඒකෙන් ඔබට අවශ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ ළඟ පිරිසිදු කවරයක් හරි කොරෙදි කවරයක් ලියුම් කවරයක් ප්ලාස්ටික් කවරයක් මොකක් හරි මාස්ක් එක දාලා තියන්නේ පාවිච්චි නොකර වෙන අයට. ඊළඟට දැන් මොනවා හරි රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඔබ අතර හිටියොත් ඒක ටග් ගාලා අනිත් අයට පැතිරීමේ හැකියාව වැඩි මෙතන. ඉතින් එතකොට කවුරු හරි හැම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාව ප්‍රතිකාර වෙත යොමු කරන එක අත්‍යවශ්‍යයි. ඊළඟට අර මං කිව්වා වගේ දැන් මේ දවස්වල මේ උනේ තත්ත්ව තියෙන හින්දා එළියට යනවා නම් දැන් ගොවිතැන් කරන මහත්තුන්ට ඒවා කරන්න සිද්ධ වෙනවානේ. එතකොට බූට්ස් වගේ එච්චර වියදම් තියෙන ඒවා නෙමෙයි රබර් පාවහන්න අඳින්න පුළුවන්. තුවාල තියෙනවා නම් ඒව හොඳට වහලා ඒවට මේ වතුර නොයන විදිහට ඉන්න පුළුවන්. අනිත් එක එළියට ගිහිල්ලාට පස්සේ හොඳට ඔය ඇඟිලි කරු අතර අතපය හොඳට සබන් දාලා හොදන්න ඔබ පොඩි දේවල් කන්න කලින් හොඳට සබන් දාලා අත හොදන්න උණු කර නිවාගත්ත ජලය පානය කරන්න ඒ වගේ දේවල් වලින් මේ රෝග ලක්ෂණ ගොඩක් පාලනය කරගන්න පුළුවන් ඉතින් ප්‍රායෝගිකව ගැටලු තියෙනවා නමුත් අපි අවධානයෙන් ඉන්න ඕනේ මොකද අපිට රෝග දෙක තුන එක පිට එක ආවොත් එහෙම මේක හැමෝටම බරපතල තත්ත්වයක් වෙන නිසා ඔය ඇත්තටම වඩා වැදගත් වන්නේ අවදීන් බුද්ධීන් කටයුතු කිරීම කියන කාරණය තමයි මේ වෛද්‍යවරුන් නිතරම කියන්නේ මේ සුවහෘදයේ සංවාද මණ්ඩපය සිංහල සුදේශ සේවය ඔබ වෙත තිලින කරන හොඳයි සුභාර්ථී සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන්නේ අද දවසේදී මේ පවතින තත්ත්වය බෝවන රෝග පිළිබඳව වගේම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගන්නේ කොහොමද මානසික සෞඛ්‍ය රැකගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණේ දැන් මානසික සෞඛ්‍ය ගැන කතා කරද්දී වෛද්‍ය චතුරේ සුරේ මහත්මිය විශේෂයෙන්ම විශේෂ පුද්ගල කණ්ඩායම් ඉන්නවද ඕන් නම් කරන්නේ වර්ගීකරණය කරන්නේ බෙදාගන්නේ කොහොමද ඔව් අපි දැන් විශේෂම ගත්තොතින් මහ ජනතාව ඉන්නවා අපි පුරවැසියෙක් විදිහට මොනවද ඒගොල්ලන්ට වෙලා තියෙන ප්‍රශ්න ඒතකොට ඒගොල්ලෝ ගැන කිව්වොතින් දැන් ඉස්සෙල්ලා කිව්වා මම මේවට වඩා අදාළ මේ ඊට අමතරව මූල්‍ය ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ට සල්ලි හොයාගන්නේ කොහොමද දරුවන්ට කෑම ගේන්නේ කොහොමද ඒ වගේ ප්‍රශ්නත් තියෙනවානේ එතකොට
ඒගොල්ලෝ ඔක්කොට මතක තියාගන්න ඕන පොදු වශයෙන් මේ වගේ අවස්ථාවකදී අපි දන්නේ නැහැ අපේ ජීවිතවලට අනතුරක් තියෙනවා එතන අවදානම් තත්ත්ව තියෙනකොට අපේ ශරීරයේ යම් කිසි විදිහක ප්‍රතික්‍රියාවක් දක්වනවා පපොඩිඩි ගන්නපත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් බය වෙනවා අරක ගැනයි මේක ගැනයි හැමදේම ගැන අපි කනස්සල්ලටපත් වෙනවා ඒක එක්තරා දුරකට සාමාන්‍ය තත්ත්වයක් මොකද අපිට දැන් සමහර වෙලාවට රෝගීන් දකිනවා මේ රෝගේ ඔක්කොමත් එක්කටත් වඩා දැන් රෝගෙට බය වෙලත් කට්ටියක් බය වෙලා ඒක ඉතින් එක්තරා දුරකට තමන්ගේ වැඩ කරගන්න පුළුවන් හැබැයි හිතේ කොනක යම් කිසි දෙයක් පිළිබඳ බයක් තියෙනවා නම් කනස්සලු වෙනවා නම් එහෙම නැත්නම් වරි වෙනවා නම් චුට්ටක් එක සැටේ චුට්ටක් බය වෙනවා නම් ඒක තමන්ගේ වැඩවලට බාධාවක් වෙන්නේ නැත්නම් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඉස්සෙල්ලම ඒකට බය වෙන්නේ නැතුව ඉන්න ඕන. බයට බය වෙන්නේ නැතුව ඉන්න ඕන. අනිත් එක තමයි අපිට දැන් මේ ලෙඩේ හැදේ කියන එක ගැන නෙමෙයි ගොඩක් වෙලාවට බය තියෙන්නේ. ඒක නෙමෙයි තොරතුරු හොය හොය යනවා මේක හරිද මේක වැරදිද කියලා අහනවා ගොඩාක් කුතුහලය තියෙනවා අර එන්නත හොඳයිද මේ එන්නත හොඳයිද මේක හරියයිද ඒ වගේ. ඉතින් ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ගතිය. ඒ වුණාට දැන් අරකේ වැරද්දද මේකේ වැරද්දද මේකේ හොඳද එහෙම කියන්නේ නැතුව අපි හොඳටම ස්ථාපිත කරගත්තු පුරුදු ටිකක් තියෙනවා. දැන් වෛද්‍ය නයනි කිව්වා අත් දෙක හොදන්න ඕන මීටරේ මේ ඒ දුර තියන්න ඕන වැඩි යන්න හොඳ නැහැ මේ කිට්ටු වෙන්න හොඳ නැහැ ඒවා ටික. අන්න ඒ ටික අකුරටම තමන් පිළිපැදලා තියෙනවා නම් ගොඩක් වෙලාවට හරියට මාස්ක් එක දාලා අපිට මේ රෝගේ හැදෙන්න තියෙන chance එක අඩුයි. එතකොට ඒකෙන් අපිට විශ්වාසයක් ඇති කර ගන්න ඕන මම මේවා ටික නැති කරගන්න මම මේවා ටික කොයි වෙලාවවත් කඩ කරලා නැහැ ඒකෙන් නම් මට මේ රෝගය හැදෙන්න තියෙන chance එක අඩුයි කියලා. අපි අනිත් ඒවා ගැන හොයන්න යන වෙලාවේ තමන් තමන්ට වගකීමෙන් ඉන්නවනම් තමන්ගේ මානසික සෞඛ්‍යයටත් හොඳයි. මොකද මම දන්නවා මම හැමතිස්සෙම ෆේස් මාස්ක් එකක් හරියට ඇඳගෙන හිටියේ ඒකින්ද මට මේක හැදෙන්න තියෙන chance එක අඩුයි කියලා. මම දන්නවා මම එන්නත අරගෙන තියෙන්නේ ඒකින්ද මට හැදුනත් මට ව්‍යාකූලතා එන්න තියෙන chance. ඒක හිත කරගත්තා නම් ওই මානසික අතතිය ගොඩාක් දුරට අඩු වෙනවා මේ රෝගය හින්දා එන. අනිත් එක තමයි ගොඩක් කට්ටිය කලබලයටපත් වෙන්නේ මේ එන තොරතුරු ගලාගෙන එන එක වැඩි. කට්ටිය උදේටත් සමාජ මාධ්‍යවල දවල්ටත් සමාජ මාධ්‍යවල එහෙම ඊට අමතරව ෆෝන් එකට ඇලර්ට්ස් ටිකක් එනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. එච්චර තොරතුරු අවශ්‍ය නැහැ. මොන මාධ්‍ය දාලෙන් කිව්වත් එකම තොරතුරු එන්නේ. තොරතුරු හොයාගන්න එක එක්තරා තරමකට සීමා කරන්න ඕන. තමන් තොරතුරු දැනගෙන ඉන්න ඕන. ඒ වුණාට ඕනට වඩා හොයන්න යන්න ඕනෙත් නැහැ. අනිත් එක විශ්වාසදායි හරියටම ප්‍රවෘත්ති කියන තැනකින් විතරක් ලබා ගන්න ඕන. ඊට පස්සේ අරකද හරි මේකද හරි ආයි හිතට කනස්සල්ලක්. ඉතින් ඒක ඇති කරගෙන තියෙන අපි සෞඛ්‍ය ප්‍රවර්ධන ආරංශය හෝ වේවා සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වේවා එහෙම නැත්නම් වෛද්‍ය සංගම් තියෙනවා PHIS ඒගොල්ලෝ ඒ වගේ හරි එක්කෙනෙක් දෙන තොරතුරු විතරක් ගන්න ඒක සීමාකාරී විදිහට ගන්න. ඇත්ත තොරතුරු නම් තෝන්ට වඩා ගන්න ඕනේ නැහැ. ඒවා ටික දැනගෙන තමන්ගේ වගකීම ඉටු කරා නම් මොකද මොන සංචරණ සීමා දැම්මත් අන්තිමටම තමන්ගේ පෞද්ගලිකව කරන ෆේස් මාස්ක් එක දාන එකකින් ඒක තමයි හොඳටම ෂුවර්ම විදිය. ඒකෙන් ආතතිය ගොඩක් අඩු වෙනවා. ඒක ඒ මහජනතාව වෙනුවෙන් අපිට. අනිත් එක තමයි අපි පුරුදු වෙලා හිටියේ අපේ සමාජ බැඳීම් එච්චරම හොඳට තියාගෙන නැහැ. පවුලේ අනිත් අයත් එක්ක වුණත් වැඩිය කතා කරන්නේ නැහැ. උදේට 6ට විතර ළමයි ඉස්කෝලේ යනවා, අම්මලා වැඩට යනවා, රෑ 7ට 8ට විතර ගෙදර එනවා. පවුලේ කට්ටියවත් හරියට අඳුරන්නේ නැති තත්ත්වයක තමයි මේ කොරෝනා එන්නේ ඉස්සෙල්ල තිබ්බේ. සමාජයේ තිබ්බේ. අනිත් එක අපිට කියලා මේ භෞතික දේවල් පිටිපස්සේ යනවා මිසක් විනෝදාංශ මොනවද, ගෙදර වෙන මොනවද කරන්නේ, අපිට ඉස්සර කාලේ ඉස්කෝලේ යන තිබ්බේ කාලේ තිබ්බ හැකියාවන් මොනවද, ඒව ටික ඔක්කොම අපිට අමතක වෙලා. පවුල් ජීවිතයක් තිබුණේ නැහැ. පවුල් ජීවිතයක් තිබ්බේ තමන්ට කියලා වෘත්තීමය සහ ඒ අර තරංගයේ දුවන එක අරුණහම වෙන ජීවිතයක් තිබෙන. ගොඩක් කට්ටිය අපිට ආපු රෝගීන් ඒගොල්ලෝ රෝගීන් හෝ අපෙන් උපදෙස් ගන්න කට්ටිය ඒගොල්ලන්ට මේ සංචරණ සීමා දාලා ගෙදර ඉන්නකොට මොකද්ද කරන්නේ කියන එක දැනගන්න නැතුව මොකද ඒගොල්ලන්ගේ දැන් අර තිබිච්ච යාන්ත්‍රික එක කැඩිලා කරගන්න බැරුව ආතතියට පත්වෙච්ච කට්ටියක් හිටියා.
හොඳම වෙලාව තමයි මේ හැමදේම මූල්‍ය පිටිපස්ස මේවා පිටිපස්සේ හරි භෞතික ඒවා පිටිපස්සේ හරි යන්නේ නැතුව තව ජීවිතයක් තියෙනවා කියන එක මමක. gedara මේ මොන හරි ගෙවතු වගාවක් කරන්න හරි පවුල කට්ටියත් එක්ක කතා කර කර ඉන්න හරි දැන් මේ ප්‍රශ්න හින්දා තමයි අන්තිමටම ගෘහස්ථ හිංසනේ වගේම වැටි උනේ මේ කාලය තුල. තමන් ඉන්නේ කාත් එක්කද කියන එක සඳුරගෙන තිබ්බේ නැහැ. තමන්ගේ රාජකාරී හෝ මූල්‍යමය එහෙම නැත්නම් වෘත්තීමය ඒ තියෙන රෝල් එක සහ පවුලේ තමන් පුද්ගලෙක් තනි පුද්ගලෙක් හැටියට කොහොමද මේ දියුණු වෙන්න ඕන කියන එක ගැන හොඳට හිතන්න වෙලාව අපේ මහ ජනතාව ගැන ගන්නකොට ඒ දෙක බැලන්ස් කරගෙන යන්න. මොකද මේ වගේ තත්ත්වයක් වුණාම තමයි ඒක තේරෙන්නේ. ඉතින් තමන්ගේ දැන් ගෙදර හිටියත් මොකක් හරි එක්තරා රටාවක් මේවා කරගෙන දැන් ගොඩක් කට්ටිය හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දා ඒගොල්ලෝ රෑට ඇහැරලා දවල්ට නිදාගෙන අන්න ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා කරන්න වෙන වැඩ නැති හින්දා ඔහේ ගිහිලා දැන් ගොඩක් කට්ටිය තිරවලට ස්ක්‍රීන්ස් වලට ඇබ්බැහි වෙන්න වරන් අරගෙන අන්න ඒ වගේ නැතුව දැන් තමන් මේක අපි හැමතිස්සෙම කියනවා අපි කායික අපේ සෞඛ්‍ය මේවා කරගන්න ඕන කියලා. දැන් ව්‍යායාම එහෙම කරන්න ඕන වෙලාව ඇවිල්ලා තියෙනවා. ව්‍යායාම කරන එක චුට්ටක් රිලැක්ස් වෙලා ඉන්න එක හැමදේම සමබරව තියාගන්න එක ගොඩක් හොඳයි. දැන් අපි දැන් මෙච්චරක කතා කර කර හිටිය ආතතියෙන් ඉන්නවා වැඩ වැඩි කියලා මානසික සෞඛ්‍යයත් හැදෙනවා කායික සෞඛ්‍යයත් හැදෙනවා මෙන්න මේ පොඩි පොඩි ක්‍රියාමාර්ග ටික ගත්තනම්. මොකද අපි තියෙන විදිහට එපා කරන්න ඒක. එතකොට ඒ මං කතා කරේ මහජනතාව වශයෙන් ගත්තාම මොකද්ද කියන එක. අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට විශේෂයෙන්ම කතා කරන්න ඕන අපේ කුඩා දරුවෝ එහෙම ගැන. දැන් සමහරව අවුරුද්දකින් විතර ඉස්කෝලේ ගියලා නැහැ. මම හිතන්නේ එක වසර ගියපු කට්ටිය දෙක වසරට ගිහිල්ලා තියෙනවා ඉස්කෝලේ නැතුව. යාළුවෙක් හම්බෙන්නේ නැහැ. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය යනවා. එක පැත්තකින් කියනවා තිරවලට මේවා වෙන්න එපා මෙතන ඇබ්බැහි වෙයි කියලා. අනිත් පැත්තේ මුළු දවසම ඔන්ලයින් වැඩ යනවා. අම්මලා දැන් ටීචර්ස්ලා වෙලා එහෙම නැත්නම් දෙමාපියෝ ටීචර්ස්ලා වෙලා මෙතන ඝට්ටනය හරිම දැන් වැඩි වෙලා තියෙනවා. ළමයි හැමතිස්සෙම ගෙදර හිටියේ ඒ දවස්වල ඒගොල්ලෝ ගෙදර ඉන්නකොට ඉස්කෝලෙ ගිහිල්ලා ඇවිල්ලා නාලා මොනවා හරි වැඩ ටිකක් කරගෙන එහෙම කරලා ඊට පස්සේ ගෙදර වැඩ ටික කරනවා. ඉස්කෝලෙ පැය හයේ වෙන වෙන දේවලුත් කරනවා සාකච්ඡාත් කරනවා ඒ වගේ. එනට අම්මලාට දකින්නේ ගෙදර නිකන් වැඩක් නැතුව ඉන්න දරුවෙක් ව. එහෙම කියලා පැය 24ම ඒගොල්ලන්ට පාඩම් කරන්න බෑ. ගොඩාක් ඝට්ටනයක් ඇවිල්ලා ඇයි මේ පාඩම් කරන්නේ නැත්තේ? මේවා කරන්නේ නැහැ එහෙම කියලා. ඉතින් එතනත් දරුවන්ටත් පැය 24ම පාඩම් කරන්න බෑ. ඒගොල්ලොත් වෙලාවට නිින්දට යන්නේ ඒ වගේ ෂෙඩියුල් එකක්. එහෙම නැත්නම් එක්තරා විදිහක ටයිම් ටේබල් එකකට වගේ දාන්න ඕන. මොකද නැත්නම් එතන ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න වෙලාවක් ටීවී බලන්නත් වෙලාවක් දැම්මට කමක් නැහැ. ටීවී වැඩියෙන් බලන එකයි හොඳ නැත්තේ. තව ගෙදර මොන මොන හරි වැඩ ටික කරන්න වෙලාවක් අන්න ඒ වගේ බෙදන්න ඕන. මොකද අපි මේ ඉගෙන ගන්න කෙනෙක්ම විතරක් නෙමෙයි සම්පූර්ණ එක්තරා දුරකට හැමදේම සම්පූර්ණ පුද්ගලෙක් හදන්නයි මේවා කරන්න ඕනේ. ඉතින් එතනේ ඝට්ටන ඇඩ් කරගන්න ඔය වගේ පොඩි පොඩි දේවල් කරන්න පුළුවන්. අනිත් එක ටීවී එකේ ඉන්න එපා එහෙම නැත්තම් ෆෝන් එකේ ඉන්න එපා කියලා පොඩි දරුවන්ට ඒගොල්ලන්ට කරන්න මොකක් හරි වෙන දෙයක් අපි සලසලා දෙන්න ඕනේ. නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැතුව ටීවී එකේ ඉන්නත් එපා ෆෝන් එකේ ඉන්නත් එපා කියලා අපිට බෑ දරුවෝ නිකන් ඔහේ ඉඳී කියලා. චුට්ටක් එහෙනම් ගෙදර එළියට ගිහිල්ලා සෙල්ලම් කරන්න වෙලාවක් හදලා දෙන්න. අන්න ඒ වගේ. මොකද විශේෂයෙන්ම කුඩා ළමයින්ට ඒගොල්ලන්ට මොනවද කරන්න ඕනේ කියන එක ඒගොල්ලන්ට තෝරගන්න බෑනේ. අනිත් එක දැන් මේගොල්ලන්ගේ සමාජ සම්බන්ධතා, ඒ කියන්නේ යාළුවෝ නැහැ, සෙල්ලම් කරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගෙවල් වල දැන් ඉන්නේ එක දරුවයි දෙන්නයි. ඒගොල්ලොන්ගේ වයස පතරේ හින්දා එකට සෙල්ලම් කරන්න බෑ. ඔන්න ඔය වගේ ප්‍රශ්නත් එන්න පුළුවන්. චුට්ටක් ඒකින්ද මේ වෙලාව යොදා ගන්න ඕන. අම්මලාගේ තාත්තලාගේ තියෙන ආතතියත් අඩු වෙනවා. දරුවොත් එක්ක චුට්ටක් එකට වෙලා මොනවා හරි වැඩක් කරනකොට දරුවන්ගේ ආතතියත් අඩු වෙනවා. ඒ ටික ඒකින්ද ඒ ටික ගැන හොඳටම මතක තියා ගන්න. අනිත් කාරණේ තමයි අත්‍යවශ්‍ය සේවා වගේ ඉන්න කට්ටිය. දැන් ඒගොල්ලෝ ගොඩාක් ආතතියට පීඩණයට ලක් වෙලා තියෙනවා. එතකොට මොකද ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන බලන්නත් ඕන, රෝගීන්ගේ සෞඛ්‍ය ගැන බලන්නත් ඕන. ඒගොල්ලන්ගේ යැපෙන කට්ටිය බය වෘද්ධ අම්මලා තාත්තලා ඉන්න පුළුවන් ගෙදර. ඉතින් එතන සෑහෙන ආතතියක් ඇවිල්ලා තියෙනවා.
ඒගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ආතතිය එක්තරා දුරකට ඒ කියන්නේ පීඩනයක් වෙන්න එක ඒක සාමාන්‍ය ඒක ටික දවසක් යනකොට අඩු වෙනවා. දැන් අපි ෆස්ට් ඒ කියන්නේ පළවෙනිම රැල්ලේදී තරම් කට්ටිය බය නැහැ. ඒක හොඳටත් ගිහිලා තියෙනවා නරකටත් ගිහිලා තියෙනවා. හොඳට ගිහිලා තියෙනවා කියන්නේ දැන් කට්ටිය පුරුද්දට ගිහිලා කරගෙන යනවා නරකට ගිහිලා තියෙන එක දැන් නිකන් සාමාන්‍ය දෙයක් වගේ. එහෙම නැතුව මැදමාවතට එන්න ඕන. ඒක හින්දා ඒ පුළුවන් තරම් සුපරීක්ෂාකාරී වෙලා දැන් 1926 තියෙනවා හොට්ලයින් එක. උගලන්ගේ මොන හරි මානසික ගැටලු තියෙනවා නම් ඒ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම පළමු පෙළේ කියන්නේ සෞඛ්‍ය සේවකයන්ට වෙනමම හොට්ලයින් එකක් තියෙනවා ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ සංගමයෙන් එහෙම කරන එකක්. ඉතින් ඒ හොට්ලයින් එකට කතා කරන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට උදව් ලබා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් බලනකොට ඔන්න ඔය ටික ඉන්නවා. ඊට අමතරව මම දකිනවා විශේෂ කොට්ටාශය කොරෝනා ආසාදනය වෙච්ච කට්ටිය, කොරෝනා ආසාදනය වෙලා ගෙදර ඉන්න කට්ටිය සහ නිරෝධායනයට ලක් වෙන කට්ටිය. හොඳ, අපි ගැන කතා කරන විරාමෙන් පස්සේ දැන් මේ සුභාර්ථය සංවාද මණ්ඩපයෙන් අපි කතා කරන්නේ කොවිඩ් පාලනය කිරීම පිළිබඳ වගේම යහපත් මානසික සෞඛ්‍ය පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය ගැන. සුභාර්ථය සංවාද මණ්ඩපය සිංහල සොදේශ සේවය ඔබට තිළන කරන්නේ. ඔබට රටක් ඇති නුමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ ගැඩු දෙහිට ඕනෑ විය හැකිවන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන්නසා බිම නොදමන්නසා බිම නොදමන්නසා තරුණ සවිය රට නැගුමට යොදනු සොඳින් සිතා ඔබේ උපන් දිම කවදත් ඔබටයි මගේ පුතා ඔබටයි මගේ පුතා ඔබටයි මගේ පුතා නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ මහල් නැහැ කොහෙවත් එක දවසින් සැදුනේ ගඩොලින් ගඩොලක් තබලා සෙමින් සෙමින් බැඳුනේ සෙමින් සෙමින් බැඳුනේ සෙමින් සෙමින් බැඳුනේ දුර නොබලා ඉක්මන් වී නැහැ නැහැ පල ලැබුනේ යන්නේ කොහෙදයි නොමදැන නොයන් ගමන් පුතුනේ නොයන් ගමන් පුතුනේ නොයන් ගමන් පුතුනේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ලක්දෙව් සදේශීය සේවාව මේ ලක්මවුන්ගේ දීර්ණාලයයි ලක්පුතුන්ගේ කිත්්‍යසස්ත්‍රාවයයි ලක්පුතුන්ගේ කිත්්‍යසස්ත්‍රාවයයි
සුවාර්ථ සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන්න යන දවසේ ඔබට වැදගත් අර්ථවත් යහපත් තොරතුරු පිළිබඳව අද අපි ආරාධනය කළේ සෞඛ්‍ය මාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය ලේකාධිකාරී වෛද්‍ය නායනි ධර්මකීර්ති මහත්මියටත් ඒ වගේම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චතුරි සොරවීර මහත්මයට දැන් වෛද්‍යතුමනි අපි නයිනි වෛද්‍යතුමිය පැත්තට යන්නේ විශේෂයෙන්ම වැදගත් කාරණයක් තමයි දැන් තවත් අපේ මේ සමාජයත් කතා කරන විශේෂයෙන්ම මේ එන්නත්කරණය. එතකොට මේ සමහරු ඉන්නවා අර අහවල් වර්ගයේ එන්නත එනකම් මම එන්නත් ගන්නෑ. කවුරු කිව්වත් යන්නේ නැහැ. ගෙල හැම කියන අයත් ඉන්නවා අපි අතරත් ඉන්නවා. එතකොට තව පැත්තකින් ගත්තොත් වෛද්‍යවරු කියන අපිට ඇහෙනවා මේ එන්නත කියන්නේ ලැබෙන පළමුවේ ගන්න. එමත් කියන අපිට ඇහෙනවා. එතකොට මේ කාරණේ දිහා බැලුවොත් එතකොට සමහරුන්ට බයක් තියෙනවා මේ දරු ප්‍රසව තීරයන්න බැරි වෙයිද? අපිට දරු පල නැති වෙයිද? එතකොට ගර්භණී මව්වරුන් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. කිරදෙන අම්මාවරුන් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. මෙන්න මේ කාරණේ ගැන පොඩ්ඩක් කතා කරමු අපි. ඔව්. ඇත්තටම සංජය මේ එන්නත් කරනේදී විශේෂයෙන් කියන්න ඕනේ ලංකාව තුළ භාවිතා වෙන සියලු මෙන්නත් දැනට අපි එන්නත් වර්ග තුනක් යනවා සයිනෝෆාම් එන්නත චීනයේ නිෂ්පාදිත එක ඊළඟට ස්පුට්නික් එන්නත රුසියාව එක සහ ඇස්ට්‍රසෙනිකා මේ මහබ්‍රිතාන්‍ය හදපු නමුත් අපි කොවිෂීල්ඩ් කියන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් එකෙන් ලබා ගන්න එන්නත මේ සියලුම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරලා සහ ලංකාවේ විශේෂඥ කමිටුවක් මගින් අනුමත කරලා ලබා දෙන එන්නත් එතකොට ඔබට ලැබෙන කුමන එන්නත උනත් ඒ හොඳම එන්නත එතකොට ගොඩක් වෙලාවට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මුලදී වැක්සින් ගහන කාලේ නෑ ෂුව නෑ මේක කියලා ඉඳලා තමන්ගේ ප්‍රදේශයේ වැක්සින් ගහලත් ඉවරයි දැන් ආයෙ ගහන්න තැනකුත් නෑ දැන් එන්නත හොයක් ගහ ගන්න විදිහක් නැතුව ගොඩක් පසුතැවෙන අය ඉන්නවා ඊළඟට මීට වඩා හොඳ එකක් තව එකක් එයි ඇමරිකාවේ එක එයි කියලා හිතාගෙන මම ඒක ආහම ගහ ගන්නවා කියලා ඉන්නවා මේක අපිට ඒ වගේ හිත හිතින්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි මොකද ඔබට ලබා දෙන එන්නත සියලුම අනුමත ලැබුණු හොඳ මෙන්නතන් ඔබට පළවෙනි ලැබෙන එන්නත තමයි හොඳ මෙන්නත ඒක තමයි අපිට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ. අනික විශේෂයෙන් එන්නත් පිළිබඳව කරද්දී දැන් සමහරු කියනවා අහවල් රටේ කොච්චර ඉන්ජෙක්ෂන් ගැහුවත් දැන් මේ තාම ලෙඩු මේ ප්‍රමාණය ඉන්නවා කියලා. නමුත් එන්නතෙන් විශේෂයෙන් ඔබ දැනගන්න ඕනේ වෙන්නේ ඔබට රෝගේ වැළඳීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒකත් සුළු ප්‍රමාණයක් එන්නතන ගහපු කෙනෙකුට වඩා ඔබට වැළඳීමේ හැකියාව ඉතාම අඩුයි. ඊට අමතරව ඔබට වැළඳුණත් ඔබගේ ඔබට මේ ඒකෙන් ඇතිවන බලපෑම ඇතිවන හැකියාව අඩුයි. ඒ කියන්නේ කොම්ප්ලිකේෂන්ස් එන එක රෝගේ නිසා ඇතිවන වෙනත් අසංකූලතාවලට යන එකේ අඩු වෙනවා. ඊළඟට මරණය තත්ත්වයන් අඩු වෙනවා. අපේ පරමාර්ථය ඒකයි. හැදෙන්න පුළුවන් හැදුණු අයට සමහර අයට රෝග ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. කවුරුත් ආසයි ඉක්මනට මැරෙන්න නැතුව ගොඩක් කාලයක් ඉන්න. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මැරෙන්නෙත් නැතුව සහ සංකූලතාව නැතුව ඉන්න එකයි. ඇත්තටම එතනින් පස්සේ තව තවත් ප්‍රශ්න එනවා නම් ඇත්තටම මේකත් වැඩක් ඇති දෙයක් නෙමෙයිනේ. ඒ හින්දා විශේෂයෙන් එන්නත ගැන කියන්නේ ඒකයි. එන්නත ඔබට ලබා ගත්තොත් ඔබට එින් ඇතිවන සංකූලතාවය අඩු වෙනවා රෝගයෙන් සහ මරණය වළක්වනවා. සහ ඔබ තවත් කෙනෙකුට බෝ කිරීමේ හැකියාව අඩුයි. මේකයි එන්නතේ ප්‍රධාන දේ. අනිත් එක ඔබට ලැබෙන ඒ එන්නත දැන් අපි කියලා දෙනවා අවුරුදු 30ට වැඩි අවුරුදු 60න් ඉහළ හැමෝටම දෙනවා 30 සහ එතනින් ඉහළ ඔබගේ ප්‍රදේශයේ එන්නත දෙනවා නම් ඔබේ අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා නම් ඔබට හම්බෙන ප්‍රථම අවස්ථාවේ එන්නත ලබා ගන්න එක තමයි හැමතිස්සෙම කරන්න ඕනේ. ඊළඟට ඔබට යම්කිසි නිදන්ගත රෝග තියෙනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන් අපි පහුගිය ටිකේම කිව්වේ හරියට බෙහෙත් බොන්න, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් තියෙනවා නම් හරියට පාලනය කරගන්න කියලා. ඒ රෝග පාලනය වෙච්ච අයට සංකූලතා ඇති වෙන එක අඩු වෙනවා. ඊට අමතරව දැන් තියෙන වාසිය තමයි ඒ රෝග හොඳට පාලනය කරගෙන ගත්ත අයට එන්නත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ රෝගේ තිබ්බ කියලා එන්නත ලබා නොගෙන ඉන්න ඕනේ නැහැ. නමුත් ඔබ හොඳට රෝගේ පාලනය කරගෙන තියෙනවා නම් අපිට එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඔය එන්නත් කරනේදී තවත් වෙන ගැටලුවක් තමයි ඔය දීර්ඝකාලීන වෙනත් රෝගවලට ප්‍රතිකාර ගන්න අය ඉන්නවා. දැන් ඉදන්ගත රෝද නොවන. ඒ වගේ අය සමහර ලාවට පොලිමේදී ඉඳලා ඇවිල්ලා ඒ අවස්ථාවේ කොහොම සමහරට එතන ඉන්න වෛද්‍යවරු අපහසුතාවයට පත් වෙනවා. මේ ලෙඩේට එන්නත දෙන්න පුළුවන්ද බැරිද කියන එක. එහෙනම් ඔබ එන්නත් කරන්නට යන්න කලින් ඔබ වෙන දීර්ඝකාලීන රෝගයකට ප්‍රතිකාර ගන්නව නම් ඔබගේ අවද්ද අදාළ වෛද්‍යවරයගෙන් එන්නත ගන්න සුදුසුයි කියලා දැනගෙන ගියා නම් ඔබට අර අවස්ථාවේ ඇති වෙන අපහසුතාවය නැති වෙනවා. ඊළඟට ආසාත්මිකතා. තවත් අර තියෙන ප්‍රශ්නයක් තමයි ආසාත්මිකතාවලදීත් ඇත්තරම ඔබට කෑමකට හරි ඖෂධයකට හරි ඔය පල්ලු දාන කසන වගේ සුළු ආසාත්මිකතාවයක් නම් ඔබට එන්නත ලබා ගැනීම කිසිම අපහසුාවක් නැහැ. ඔබට එන්නත ලබා දෙනවා.
නමුත් ඔබට යම්කිසි ආසත්මිකතාවයක් හින්දා හුස්ම ගන්න අමාරු වෙලා රෝහල්ගත වෙන්න සිද්ධ වෙච්ච කෙනෙක් නම් ඇත්තටම ඔබ මේ එන්නත ලබා ගන්න ඕනේ රෝහලක් තුලදී. ඉතින් එතකොට ඔබ එන්නත ගන්න යනකොට මේවා ගැන දැනුවත් වෙලා යන එක ඔබට වටිනවා. අනිත් එක කිරි දෙන මව්වරු. කිරි දෙන මව්වරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ එන්නත ලබා ගන්න එක. අපිට නිතර අහන එකක් තමයි මම බබාට කිරි දෙනවා කමක් නැද්ද මේක ගහලා දවස් දෙකක් කිරි දෙන්න නැතුව ඉන්න ඕනද කිරි අයින් කරන්න ඕනේද? එහෙම දෙයක් නැහැ. ඔබට එන්නත ලබාගෙන සාමාන්‍ය විදිහට දරුවාට කිරි ලබා දෙන්න පුළුවන්. ඊළඟට මේ ළඟදිම ඇති වෙච්ච තමයි ගර්භණී මව්වරුන්ට. මාස 3 පහ වුණාට පස්සේ ගර්භණී මව්වරුන්ට මේ එන්නත ලබා ගන්න පුළුවන්. නමුත් ඔබගේ අදාළ විශේෂඥ වෛද්‍යවරයා වරයාගෙන් ඒ පිළිබඳව ඔබ ලිපියක් අරගෙන ඔබට මේක ලබා ගන්න පුළුවන් කියලා ආවා. ඉතින් ඒ අරෙන්න ඇත්තටම මේ අවස්ථාවේ හොඳින් රෝග පාලනය වෙච්ච සහ නිරෝගී ඉන්න හැමෝටම අවුරුදු 30ට වැඩනම් එන්නත ලබා ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ එන්නත් කරන්නේදී ඔබ ළඟ තියෙන ඔය වැරදි මත දුර්මත සමහර වෙලාවට Facebook එකෙන් WhatsApp එකෙන් එක එකන පණිවිඩින්ද මේ තරගෙන අවුරුදු දෙකකින් සියල්ලෝම මැරෙනවා කියලා සමහරු කියනවා කියලා එක එක දැන් අපේ අර මේ ડોક્ટર කිව්වා වගේ අපි ගන්න තොරතුරු හරි තොරතුරු ගත්තේ නැතොත් විශේෂයෙන් දැන් අපේ වැඩිහිටිය අය මේ Facebook කියන එකට ඉන්ටර්නෙට් මේ මාධ්‍ය සමාජ මාධ්‍ය දාලවලට අලුත් අය. එතකොට සමහරු හිතනවා ආ Facebook එකේ කිව්වනම් මේක තමයි ඇත්ත. ඉන්ටර්නෙට් එකේ කියනවනම් මේක තමයි ඇත්ත. බලන් ගියාම පට්ටපල් බොරු. ඔව්. දැන් ඕනෑම කෙනෙක්ට උදේ නැගිටලා Facebook එකේ දෙයක් දාන්න පුළුවන්. ඕන කෙනෙක්ට WhatsApp message එකක් හදලා යවන්න පුළුවන්. ඒ හින්දා ඔබ හරියට තොරතුරු ගන්නකොට අර කිව්වගේ නිවැරදි තොරතුරු ලබා ගන්න එක මේ එන්නත් කරන්නේදිත් අර විදිහෙම වැදගත් වෙනවා. දැන් සමහර පිරිසක් ඉන්නවා මේ COVID රෝගින් වැඩි වෙන තරමට එයයි කැමති. මරණ ගාන වැඩි වෙනකොට තමයි අනාගත සිහින දකින්න සමහර අය අපිට හොඳ ඊට පස්සේ මේ බලයක් ගන්න පුළුවන් කියලා එහෙම ඇත්තටම. ඔව් ඒක තමයි. දැන් අපි මේ වෙලාවේ දකින්නවා අපි. දැන් නැව අරේ ගිනි ගන්නකොට මෙහෙ දෙනවා පණිවිඩ ටික. මේ නැවක් දැකලත් නැති නැව ගැන දන්නේ නැති අය තමයි නැව ගැන විස්තර කියන්නේ Facebook එකේ. අනිත් එක විශේෂයෙන් අපි දැනුවත් වෙන්නේ ඕවා අපි නොදන්න විදිහට දේශපාලනීකරණය වෙලා ඒවට වෙනම මුදල් ගෙවලා කරන දේවල් වෙන්න පුළුවන්. එහින්ද අපි හැමතිස්සෙම තොරතුරු ලබා ගන්න ඕනේ විවෘත මනසකින්. මේක දැන් කොරෝනාව හැදෙන්නේ එක පක්ෂයකටවත් එක පාටකටවත් එක ජාතියකටවත් ආගමකටවත් එහෙම නෙමෙයි. කොරෝනා හැමෝටම හැදෙනවා. කොරෝනා වලින් හැමෝම මැරෙනවා. ඉතින් මේ වෙලාවේ තමන්ගේ සහ තමන්ගේ ආදරණීය අයව ආරක්ෂා කරගන්න එක තමන්ගේ වගකීම. ඉතින් එතකොට තමන්ට එන්නත ගන්න හැකියාව තියෙනවා නම් එකිනෙකා පස්සේ යන්නවත් අර එන්නත හොඳ එන්නත එනකම් බලන් ඉඳලා කාට හරි කියලා ගහගන්නවත් හිතේ තින් නැතුව තමන්ට අවස්ථාව ලැබෙන වෙලේ හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න එක අනිත් එක. දැන් මුලදී එන්නත් කරන්නේදී ඔය පෝලිං වල ප්‍රශ්න තිබුණා. නමුත් දැන් නම්බර්ස් දීලා ගොඩක් ස්ථානවල එන්නත් කරන්නේ අපහසුාවක් නැතුව සිදුනා. නමුත් අනිත් එක අපි මේ තේරුම් ගන්න ඕන එකක් තමයි දැන් අපේ සෞඛ්‍ය අංශවල කාර්යභාරය කියන්නේ MOH ඔෆිස් එක PHI ලේ MOH ડોක්ටර්ස් සෑහෙන වැඩ කොටක් කරන ගමන් තමයි මේ එන්නත් කරණයත් කරගෙන යන්නේ. PCR ටෙස්ට් කරන්න ඕනේ, ගෙවල් වලට ගිහලා නිරෝධායනය වෙච්ච අයව බලන්න ඕනේ, රෝහල් කරා ගෙනියන ඒවා සම්බන්ධ කරන්න ඕනේ. ඒ අතරතුර එන්නත් කරණයත් ලබා දෙන්න ඕනේ. ඉතින් එතකොට සමහර අවස්ථාවල සුළුසුළුවත් ප්‍රමාද වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මිනිස්යෝ විදිහට ඒක තේරුම් අරගෙන අපිට කරන්න පුළුවන් උදව්වක් ඒ අවස්ථාවේ කරන්න ඕනේ. දැන් සමහරව නැත්නම් Facebook දානවා මෙච්චරයි පොලිම පැය මෙයි අද වහලා තිබ්බා ඊයේ වහලා තිබ්බා. මේක මිනිස්සු එකතු වෙලා තමන් මේකෙන් ගොඩ ගන්න කරන ක්‍රියාවලියක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ වැඩ කරන අය සාමාන්‍ය මිනිස්සු කියලා. ඉතින් එතකොට දැන් අතරම ඒ තියෙන අපහසුතාව ගොඩක් අඩු වෙලා ගොඩක් අයට නම්බරයක් හම්බ වෙනවා පැයක් ඇතුළත එන්න කියලා ඒ පිළිවෙලට. ඒ පැයේදී ඒගොල්ලන්ට එන්නත ගහ ගන්න පුළුවන්. හොඳයි. අතරම දැන් තව වැඩගත් කාරණයක් තමයි දැන් අතර ඔබ කියන කාරණේ හරි. දැන් සෑම සේවාවක්ම රටකට අවශ්‍යයි. හැබැයි අපි ඔබ ඉස්සරහා කියනෝනේ අපි නිතර කියන කාරණයක් තමයි අපහසුතාවයට පත්වෙච්ච කෙනෙක් වෛද්‍යවරයෙක් ගාඩ ගියාම කියන්නේ වෛද්‍යවරයා දෙවිවරයෙක් වගේ කියලා. එතකොට දැන් මේ කාලේ සෞඛ්‍ය සේවකෙන අති ප්‍රබලයි. මොකද වුණත් කල්පනා කරොත් නෑ අපිට ආසයිතින් ගාවට යන්න බෑ මේක දාලා අපි යනවා කියලා ගියොත් අපිට ජීවත් වෙන්න පුළුවන් කර හේතුවත් මේ රට ගෙනියන්න බැරි වෙනවා. ඒ නිසා සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ අතර ප්‍රමුඛතම ආයතන ඉතා ඉහළ මට්ටමක අපි සලකනවා. ඒක කරන්න ඕනේ කාරණයක්. දැන් විදේශගතව ඉඳලා ඇවිල්ලා මේ නිරෝධායනය වෙච්ච කට්ටිය ගෙවල් වලට යනවා. යන්න ඔවුන් එක්ක අපේ සාමාන්‍ය ජන ජීවිතයේ ඉන්න කට්ටිය හැසිරෙන්න ඕන ආකාරයත් හරි වැදගත්. ඔව්. ඇත්තටම විශේෂගතව නිරෝධායනය වෙච්ච අය සහ මේ රෝග ලක්ෂණ තියෙන අය ආශ්‍රය කරපු අය නිරෝධායන වෙනත්, ඒ කියන්නේ එකම නිරෝධායනයේ ක්‍රියාවලිය සිදු වෙන එකම දේ. මේ නිරෝධායනයේදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දැන් අපි ඔය මානසික සෞඛ්‍ය ගැන කතා කරද්දී දැන් හිතන්නකෝ ඔයාගේ ගෙදර ළඟ කෙනෙක් නිරෝධායන වෙනවා කියලා. ඒ ගෙදර නිකන් ඒ ගෙදරින් හුළඟෙන් එයි, ඒ ගෙදර මිනිස්සු එළියට බැස්සොත් බය වෙලා ජනේලවල් වහගෙන අර ඒ බිය කියන එක සහ එන් අයව කොන් කරන එක තමයි
ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබී මුලදී. නමුත් තාමත් අපි ඒක දකිනවා. ඉතින් ඒ හින්දා දැන් ඒ ගෙදර කෙනෙක් නිරෝධායන වෙනවා කියන්නේ අපේ ලොකුවකම තියෙන විශේෂයෙන් මේ දවස්වල මේ සංචරණ සීමා තියෙනවා, කන්න බොන්න විදිහක් ගෙනියන්න විදිහක් නැහැ, සහ ගම් වතුර ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක නිරෝධායන වෙන නිවසක කෙනෙකුට දුරකථනයෙන් අමතලා ඕගලන්ට මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවද, ඕගලන්ගේ මේ වෙලාවේ මොන හරි බෙහෙත් ගෙනල්ලා දෙන්න ඕනේද, කෑම බීම බඩු ගෙනල්ලා දෙන්න ඕනද කියලා අහන එක මිනිස්සුන් වශයෙන් අපේ යුතුකමක්. අනිත් එක ඒක ඔබගේ පොඩි දරුවටත් ඔබ දෙන්නේ ලොකු ආදර්ශයක්. අම්මල තාත්තලා අනිත් අය ගැන හොයලා බලනවා. මිනිස්සු කරදරයක වටනහම අපි උදව් කරන්න ඕනේ, අපි විතරක් පරිස්සම් වෙලා බෑ කියන අදහස. ඉතින් එතකොට ඒ වගේ වෙලාවක ගෙදරට යන්න ඕනේ, අපිට එළියේ ගේට්ටු එල්ලලා එන්න පුළුවන්. මනුෂ්‍යත්වය අපිට මේ එක අවස්ථාවක් ඒක එළියෙන් බලන මිනිස්සුන් දෙන. මොකද ඒගොල්ලන්ට හරි අනිත් කෙනෙකුට හදනම ඔය දේ අපිටත් කවදා හරි වෙන්න පුළුවන්. අපිට අමතක වෙන්නේ ඒකනේ. අපි හැමතිස්සෙම හිතන්නේ අරගොල්ලන් නම් මෙහෙම වුණා මට එන්නේ නැහැ, මම තමයි ප්‍රධාන පුද්ගලයා කියලා හිතන්නේ. අපිටත් ඒකම වෙන්න පුළුවන්. අපේ දරුවොත් ඒ වගේම තමයි, අපේ අම්මල තාත්තලා වගේම තමයි ඒ අම්මල තාත්තලා. අනිත් එක දැන් තමන්ගේ නිවසේ හිතන්න විදේශගත වෙලා ඇවිල්ලා හරි ඔබ කිව්වා වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ව ආශ්‍රය කර හරි නිරෝධායනය වෙන්න කිව්වොත් එහෙම එක් අයෙක් නිරෝධායන වෙනවා නම් අත වශයෙන්ම ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා නම් හැම ගෙදරක මේක නැහැ. ඒ කෙනාට වෙනම කාමරයක් දීලා ඒ කෙනාට වෙනම මේ බාත්රූම් ඒ වගේ පහසුකම් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම නොහැකි අවස්ථාවක ඒ කෙනා හැමතිස්සෙම පාවිච්චි කරන්න එක කෝපයක් එක පිඟානක් නිතරම අත සබන්දාලා හොදන්න. ගෙදරදී මාස්ක් එක ඇඳගෙනම ඉන්න ඕනේ. එයත් එක්ක ඉන්න අනිත් අයට කෑම දෙන්න යනකොට හැමතිස්සෙම මාස්ක් එක ඇඳගෙන ඉන්න ඕනේ. ඊළඟට අත නිතරම සබන්දාලා අත සෝදීම දුරස්ථභාවය. අනිත් එක විශේෂයෙන්ම මේ දොර ජනෙල් ඇරලා හොඳට වාත ආශ්‍රයන විදිහට තියාගන්න එක. දැන් ඔෆිස් වලට ගියත් අපි දකිනවා ඒසී දාගෙන දොරවල් වහගෙන ඉඳලා එක්කෙනෙක් පොසිටිව් වුණොත් එහෙම මුළු ඔෆිස් එකේ ඔක්කොටම යනවා. සියල්ලම යන්න ඕනේ. සියල්ලටම යන්න වෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ හැටියට අපිට පුළුවන් නම් දොර ජනෙල් ඇරලා හොඳට වාත ආශ්‍රයන විදිහට කීප දෙනෙක් ඉන්න තැනක ඉන්න එක ගොඩක් වෙලාවට වටිනවා මේ රෝගේ පාලනය කරගන්න. හොඳයි. ඇත්තටම දැන් මේ කාරණා ටිකත් එක්කම මේ අපිත් අවුරුදු එකමාරක් බොහොම අමාරුවෙන් කොහොම හරි බේරලා ඉන්නවා. සියලු දෙනා හම් වෙන වැඩ කරනවා. හැබැයි මේ මාධ්‍ය ඔස්සේ අපි මේ සියලු පණිවිඩ කියන්නේ අපේ රටේ ඈත ගම් දනවුලෙන ජනතාවට අගම නගරබද ජනතාවට මොකද දැනුමත් වීම තමයි වඩා හොඳම කාරණේ. දැන් මා කැමති මේ මානසිකත්වය ගැන අපි කතා කළා. වෛද්‍යතුමනි, චතුර වෛද්‍යතුමනි, දැන් හොඳ යහපත් මනසකට හොඳ පුරුදුත් තියෙනවනේ. දැන් ඔබ කිව්ව හොඳ කාරණයක් එකම නිවුස් එක 10 පාරක් බැලුවොත් 10 පාරක් වේදනාවෙන් තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා අපි මේ කතා කරන තව පැත්තක් තමයි පුංචි පැටවුන්ට, වගේම වැඩිහිටි දෙමව්පියන්ට, ඒ වගේම කාත් කවුරුවත් නැති අසරණයින්ට, බලා ගන්න කෙනෙක් නැති, ඒ වගේම වැඩිහිටි නිවාසවල ඉන්න අයට, අන්න ඔවුන්ටත් මනුෂ්‍යත්වයෙන්ම ආදරය කිරීම හරි වැදගත් නේද මේ මානසික සෞඛ්‍ය ගැන කතා කරද්දී. ඔව්, ඒක මානසික සෞඛ්‍යයට කතා කරනකොට ඒක වැදගත් වෙනවා. වගේම දැන් අපේ මුළු ජීවිතේම අනිත් පැත්තට හැරිලා තියෙනකොට අපේ ජීවිත ගැන ආයෙත් සැරයක් හිතන්න හොඳ කාලයක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ මේ විශේෂ කොට්ටාසි ටිකක් තියෙනවා. මම කුඩා දරුවෝ දෙමාපියෝ ගැන මම කතා කරා. දැන් වැඩිහිටි නිවාසවල ඉන්න කට්ටිය ඒ වගේ අය ගැන කතා කරනකොට විශේෂයෙන්ම කතා කරන්න ඕන දේ තමයි ඒගොල්ලන්ව බෙන් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන සමාජ සම්බන්ධතා අඩු වෙලා තියෙනවා. මීට ඉස්සර මාසෙකට සැරයක් ගෙදර කට්ටිය ගියා නම් දැන් මාසෙකට සැරයක්. ඉතින් ඒ වුණාට මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක හොඳ පැතිත් වෙලා තියෙනවා. අපේ ඉලෙක්ට්‍රොනික පාවිච්චිය, එතකොට මේ Zoom මාධ්‍යයන් තියෙනවා, ඒ වගේ දේවල් ගොඩක් දැන් උපරිමයටම ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් මේ වගේ දේවල් වලට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපිට දුරකථන ඇමතුම් ලබා දෙන වෙලාවල් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් වීඩියෝ මාර්ගවල් තියෙනවා, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවා මේ රස්සාවට විතරක් නෙමෙයි, තමන්ගේ දෙමව්පියන් ගැන බලා ගන්න, මොකද ඒ වගේ දේවල් වලට යොදව ගන්න පුළුවන්. දැන් මේ චිත්‍රපට බලන්න විතරක් නෙමෙයි, දෙමව්පියන්ට කෝල් එකක් ගන්න, ඒ වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන් හොයා බලන්න, ඒවා ටික කරන්න, ඒකෙන් අපේ මානසික සෞඛ්‍යයත් වර්ධනය වෙනවා. ඒ වගේම දෙමව්පියන්ගේ, එහෙම නැත්නම් වැඩිහිටි කට්ටියන්ගේ මානසික සෞඛ්‍යයත් වර්ධනය වෙනවා. එතකොට එතනින් අපිට ඒ පුද්ගලින් ගැන මේ ගන්න පුළුවන්. අනිත් එක තමයි මම ආයෙත් කියන්නේ සැකහැර දැනගන්න ඕන දේවල් හරියට. සැකයත් එක්ක ජීවත් වෙනකොට, අවිනිශ්චිතතාවයත් එක්ක ජීවත් වෙනකොට තමයි ගොඩාක් අපේ ආතති තත්ත්වයන් මේ වෙලාව මානසික සෞඛ්‍ය පිටිපස්සට යන්නේ. ඉතින් හරියට මේක දන්නේ නැත්නම් දැන් ගොඩාක් තියෙනවා හෙල්ප් ලයින්ස්. ඒවට දැන් ගොඩක් කට්ටිය ඊයේ මරණ සංඛ්‍යාව දන්නවා වුණාට
මානසික සෞඛ්‍ය ගැටලුවක් ආවොතින් කතා කරන්න ඕන හොට්ලයින් එකේ නම්බර් එක දන්නේ නැහැ නේ අනිවාර්යයෙන් අත්‍යවශ්‍ය සේවාවල් දෙන්න පුළුවන් මේ මොනවද මේ මේවා ලිස්ට් එක කියන එක දන්නේ නැහැ දැන් අපිම තමයි අපිට ආතතිය වැඩි කරගෙන තියෙන්නේ අපි මරණ සංඛ්‍යාව ගැන බලන්න ඕනේ අපි ධනාත්මකව හිතන්න ඕන නම් හොඳ වෙලා ඉන්න කට්ටියගේ සංඛ්‍යාව බලා ගන්න පුළුවන් මොකද ගොඩක් කට්ටිය හොඳ වෙලා තියෙනවා අර ඍණාත්මක පැත්ත ගැන අපි ගොඩක් වෙලාවට අවධානය යොමු වෙන එකත් අපේ මානසික සෞඛ්‍යයට ගොඩක් මේ අහිතකර ලෙස බලපාලා තියෙනවා. දැන් අපිට නින්දයන් නැත්තම් ප්‍රශ්නකාරී ගැටලුවක් තියෙනවා නම් 1926 නම්බර් එකට කතා කරන්න පුළුවන්. ඒක මතක් වෙන්නේ නැහැ. ඒකෙහිඳ අපි තොරතුරු ලබා ගැනීමේදී අපේ මානසික සෞඛ්‍යයට හරිම වැදගත් දේ තමයි අවශ්‍ය දේ සහ සැකහැර දැනගන්නවා කියන එක. මොකද කුතුහලය කියන එක අපිට සහ අවිනිශ්චිතභාවය කියන එක අපි හැමතිස්සෙම මේ ආතතියට පත් කරන හින්දා මේ වෙලාවේ වෙලාව ඉවර වෙන ඉස්සෙල්ලා කියන්න ඕන දැන් අපි මානසික සෞඛ්‍ය තියාගන්න ඕනේ ඒක හරිය උනට මානසික සෞඛ්‍ය අපි කොච්චර ට්‍රයි කරත් ඒක කැඩා බිඳෙන වෙලාවල් තියෙනවා එතකොට ඒව මොනවද ලක්ෂණ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න ඕන කියන එක මොකද ඒකත් දැනුවත් කරලා තියන්න එපා ගොඩක් වෙලාවට නිින්ද යන්නේ නැත්තම් හැම තිස්සෙම තමන්ගේ වැඩ කටයුතු කරගන්න බැරි තරමට ඒ කියන්නේ ගෙදර උයන පිහින වැඩ කරගන්න බෑ රාජකාරී වැඩ කරගන්න බෑ ඔන්ලයින් වැඩ කරගන්න බැරි තරමට අවධානය කරගන්න බැරි නම් හැම තිස්සෙම මේ වගේ සිතුවිලි කරදරකාරී සිතුවිලි ආයි අපිට වද දෙනවා නම් හැම තිස්සෙම හිතට දුකයි එපා වීමක් ඒ වගේ තියෙනවා නම් වෙනද වගේ ශක්තිය නැහැ උදේට නැගිට්ටහම වැඩ කරගන්න බෑ වෙනද ආසාවෙන් කරපු දේවල් සින්දුවක් අහන්න බෑ ඒකෙන් තෘප්තියක් ලබන්න බැරි නා මේවා අපි සාමාන්‍යයෙන් දකින්නේ මේ සාමාන්‍ය ජීවිතයේ දේවල් විදිහට හැබැයි මේවම තමයි මානසික රෝගවල ලක්ෂණ වෙන්නේ. කන්න බැරි නම් වෙනද වගේ තරහ යනවා වැඩි නම් වෙනදට වඩා අනිත් අයගෙන් චුට්ටක් වෙන් වෙලා ඉන්න බලනවා නම් කතා බහ අඩු වෙලා තියෙනවා නම් තමන්ට හරි ගෙදර ඉන්න තව කාට හරි මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා හැම තිස්සෙම කොරෝනා එක ගැනමයි කතා කරන්නේ කොරෝනා වලට බය වෙලා මට කැස්ස වගේද උගුර වගේද කියලා හැම තිස්සෙම ඒක ගැන හොයනවා නම් මොකද දැන් තියෙනවා කොරෝනා වලටම බයක් කියලා බීතිකාව ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා අත හොදනවා වැඩි නම් හැම තිස්සෙම ගෙදරින් අත්‍යවශ්‍ය දෙයකටවත් එළියට යන්නේ නැහැ මේ බය හින්දා ඒක හින්දා තමන්ගේ ශරීර සෞඛ්‍ය අනිත් අයගේ ශරීර සෞඛ්‍ය ඒකෙන් නැති වෙනවා නම් ඔන්න ඔය වගේ අවස්ථාවල් තියෙනවා නම් ළඟම ඉන්න වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න ඕන සමහර වෙලාවල් වලට නිකන් කතා කරලා ඒක ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි සමහර වෙලාවට ඖෂධ වලට ගන්න වෙයි හැබැයි හිතේ තියෙන ඒ බර ඖෂධ හෝ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම හෝ හින්දා නැති කරගන්න පුළුවන් ඒක හින්දා ඒ වගේ වෙලාවට ළඟම ඉන්න වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගන්න එහෙම නැත්නම් 1926 දුරකථනයට කතා කරන්න පුළුවන් ඒවා හිතේ තියාගෙන බයේ ඉන්නපත් තමන් ගෘහස්ත හිංසනයට ලක් වෙනවා නම් ඒකට ඒත් 1926 වගේ දෙකකට කතා කරලා උපදෙසක් ලබා ගන්න කෙටියෙන් කියන්න බෑද මේ මනස වෙනස් කරගන්න පුළුවන් නැත්නම් අලුතෙන් හිතන්න පුළුවන් එතකොට සතුට ගේන්න පුළුවන් පොඩි පොඩි ව්‍යායාම දෙක තුනක් කෙටියෙන් ගොඩක් වෙලාවට ලේසියෙන් කරන්න පුළුවන් දේ තමයි ඍණාත්මක දේවල් ගැන මේ අවධානය යොමු කරන්නේ නැතුව කියන්නේ මරණ සංඛ්‍යාව ගැන මෙව කරන්නේ නැතුව හොඳ වෙලා ඉන්න කට්ටිය ගැන හොයාගන්න පුළුවන් නරකම කීකේ ඉන්නේ නැතුව දැන් අපි ඔන්ලයින් ගෙදර ඉඳන් වැඩ කරන්නේ නැතුව ඒක ඒකට ගෙදර දැන් අනිත් කට්ටියත් එක්ක ඉන්න අවස්ථාවක් ලබා දෙනවා ඒකේ හොඳ පැත්ත ගැන කතා කර හිතන එක ඊළඟට අපිට සාමාන්‍ය ව්‍යායාම කරන එක එතකොට හොඳ සමබල ආහාර වේලක් ගන්න එක අපි හිතුවේ නැතුණට ඒක මානසික සෞඛ්‍යයට ලේසියෙන් කරගන්න පුළුවන් දේවල් ඊට අමතරව දැන් මේ මොනවා හරි විනෝදාංශ කරන එක ඒ කියන්නේ සින්දුවක් ශ්‍රවණය කරන එක චිත්‍රයක් අඳින එක අන්න ඒ වගේ දේවල් ඒකෙන් අපේ අනිත් පැත්ත වර්ධනය වෙන ආයිත් අනිත් පැත්තට මානසික සෞඛ්‍යයට තමයි වර්ධනයක් එන්නේ හරියට නිින්ද අඩු ගානේ පැය 6ක් 7ක්වත් නිින්ද අවශ්‍යයි ඒක රැට නිින්ද තියාගන්න ඕන ඊට පස්සේ රෑ එකට දෙකට විතර නිදාගෙන පාන්දර පහුවෙන්දා උදේ 11ට නැගිටලා හරියන්නේ නැහැ. ඕවා තමයි ලේසියෙන් අපිට කරන්න පුළුවන් දේවල්. අනිත් එක තරහ වගේ යනවා නම්
ගොඩක් කට්ටියට මේ දවස්වල තරහ යනවා. ඒ වෙලාවට ඒ තරහ චුට්ටක් අඩු වෙනකන් ඉන්න ඕනේ ප්‍රශ්නේ මේව කරගන්න. අපි කියනවා තරහ අඩු වෙන්න 10 ඉඳන් එකට ගන්න ඉන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තරහ යන ඒ පරිසරෙන් චුට්ටක් ඉවත් වෙලා පස්සේ ඒක ගැන හිතන්න මේව කරන්න. එහෙම නැත්නම් ශරීරයේ ඉහිල් කරන ව්‍යායාම තියෙනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හුස්ම ගන්න ඒ වගේ ව්‍යායාම කරන්න පුළුවන්. ඒ ටික අපේ කට්ටියගේ චුට්ටක් අඩු අමාරුයි මේව කරන්න. අර මං ඉස්සෙල්ලා කිව්වේ සමන්ගේ ජීවිතේ මහ වෙනසක් කරන්න නැතුව කරන්න පුළුවන් දේවල්. හැබැයි ප්‍රශ්න දිගින් දිගටම තියෙනවා නම් ඕවා කර කර ඉන්න එපා. වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. හොඳයි තරහ හැරුණා අපට හරි කමක් නැහැ බැලලා සූපත් වෙන්න. ඒකත් ලොකු දෙයක්. හොඳයි අවසන් විලාඩ කීපේ අපි ඉන්නේ අපේ වෛද්‍යතුමිනේ මේ අවසන් වශයෙන් අපි මේ සියලු කාරණා කතා කරලා අපේ ශ්‍රාවකින් අහගෙන ඉන්නවා. අවසාන විනාඩි දෙක අපි කතා කරන්නේ තවමත් ප්‍රමාද නැහැ කොවිඩ් ආසාදිතයෙකු වෙන එක වළක්වා ගන්න. අනිවාර්යයෙන්ම. දැන් අපි ඇත්තටම ડોක්ටර් කිව්ව වගේ ආසාදිතය 2,00,000 ගණක් ඉන්නව. නමුත් එතන 1,70,000 ගණක්ම සුව වෙලා ගෙදර ගියාය. වැඩත් කරනවා. සහ මේ හොස්පිටල් එන හැමෝම මේ ඉතාමත් බරපතල රෝග ලක්ෂණ තියෙන අයත් නෙමෙයි. ගොඩක් මේ පොසිටිව් වෙන අය ඇත්තටම සමහර රෝග ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. සමහරු නිකම්ම හොඳ වෙලා යනවා. ගොඩක් අයට ඔය අන්තර් ඉන්ටර්මීඩියට් සෙන්ටර්ස් කියලා අපි කියන්නේ ඒවය කරන්නේ සාමාන්‍යයෙන් ඔබ්සර්ව් කරන එක. ඒගොල්ලන්ට මේ ලොකු රෝග ලක්ෂණ ඇති වෙන්නෙත් නැහැ. දවස් 14 ඉඳලා හොඳ වෙලා ගෙදර යනවා. එතකොට ඔබ හැමතිස්සෙම මේක හැදුනොත් මැරෙනවා තමයි කියන බයෙන් හා ICU යන්න වෙනවාම ICU බෙඩ් ගන්න බලනවා. සමහරට ඒවත් තියෙන ප්‍රශ්නනේ. ලංකාවේ ICU බෙඩ් කීයක් තියෙනවද, ඒව කොච්චර පිරිලාද, පහුගිය ටිකෙන් දැන් කීයක් හැදුවද, ওই වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ගැන හිතන්නේ නැතුව මේකෙන් බහුතරයක් හොඳ වෙලා ඉක්මනට යන අය. ඉතින් එතකොට දැන් අපිට මේකෙන් රැකෙන්න ගොඩක් දේවල් තියෙනවා නර කිව්ව වගේ අපේ අත හොදන එක, දුර පවත්වා ගැනීම, මාස්ක් එක හරියට පළඳින එක සහ දැන් එන්නත් කරන්නේ ආවිල්ලා තියෙනවා. ඒ හින්දා අපිට ගැලවෙන්න අවස්ථා ගොඩක් තියෙනවා. එතකොට මේ පුළුවන් හැම අවස්ථාවම පාලනය පාවිච්චි කරලා අපි රෝගයෙන් වැළකීලා ඉන්නවා නම් මේක මේ හැමෝටම හැමතිස්සෙම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි, සුළුතරයකට වෙන දෙයක්. සා නිවසේ මියන ගාන වැඩි වෙනෝනේ එන්නේ වැඩිලක් තියෙනවා. ඒක තමයි. සා ඒ දැනුවත් කිරීමත් හරි වැදගත්. අනිවාර්යයෙන්ම. දැන් ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් වර ડોක්ටර් කිව්වා වගේ දැන් අපේ 19.99 සුවසරි අංකයට ඇමතුහම වෛද්‍යවරු ඉන්නවා. ඕනෑම අවස්ථාවක ඔබට ප්‍රතිකාර සඳහා උපදෙස් ලබා දෙනවා. එක්කෝ යන්න ඕනේ ඉස්පිරිතාලයට ඔබ මේ ගෙදර තියෙන මොකද හැම රෝග ලක්ෂණෙම කොරෝනා නෙමෙයි. නොවන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔබට දැනුවත් වෙන අවස්ථා ඕන තරම් සලසලා තියෙනවා. අනිත් එක තොරතුරු ලබා ගන්න සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අර කිව්ව වගේ එක එක වෛද්‍ය සංගම්වල සහ මේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඒ වගේ තොරතුරු දෙන දැන් Facebook එකේ උඩට පහළට යන වෙලාවේ සහ මේ gossip වෙබ්සයිට් බලන වෙලාවේ අර වගේ දෙයකින් තොරතුරු ලබා ගන්න පුළුවන්. අනිත් එක ඔබගේ සමාජ වගකීම කියන එක මේ වෙලාවේ ඉතාමත්ම වැදගත්. කියන්නේ ඔබ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ රැකියාවට යන්න එපා. ඔබ තව කෙනෙකුට බෝ කරන්න හැකියාව වැඩි. ඔබට PCR පරීක්ෂණය කළා නම් උදේ පරීක්ෂණයට ටෙස්ට් එකට PCR එකට ගිහිල්ලා හවස කාගේ හරි ගෙදරක ගිහිල්ලා හරි වැඩට ගිහිල්ලා හරි යන්න එපා. ඒව ඔබගේ සමාජ වගකීම්. ඔබ PCR එකේ ප්‍රතිඵල එනකන් ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ තමන්ගේ වගකීම දැනගෙන මේ හරියට අපි හැසිරුණොත් එහෙම මේ රෝගයෙන් ගොඩ එන්න අපි හැමෝටම හැකියාව තියෙනවා. හොඳයි අද දවසේ අපි සුභාර්ථයෙන් කතා බහ කළේ කොවිඩ් පාලනය කරන ක්‍රම, යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න කොහොමද කියන කාරණය ගැන. ඉතින් අද සාකච්ඡාවට වටිනා කාලය වැය කරමින් සහභාගී වුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය ලේකාධිකාරී වෛද්‍ය නයනී ධර්මකීර්ති මහත්මියටත්, ඒ වගේම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය වෛද්‍ය චතුරි සොරවීර මහත්මිය ඔබ දෙපළටම බොහොම ස්තුතියි. සහභාගීත්වයට අද ස්වාර්ථ සංවාද මණ්ඩපය කිරීම සඳහා අපට සහාය ලබා දුන්නා විශේෂයෙන්ම අපේ අරුණ අනයක්කාර මහත්මා, ඒ වගේම රයිල් රායපක්ෂ ඔබට ස්තුතියි. අද ස්වාර්ථ සංවාද මණ්ඩපයේදී මැදිර සහාය කෝකිල අමරසිංහගෙන් ස්වාර්ථ නිෂ්පාදනය දිනුක ගුණවර්ධන, මම සංජය මදුසංක මුතුමුණි ඔබට ජයග්‍රාහී ආරක්ෂිත සුබ දවසක්. දැනුම ලබාගමු උදෑසනක සේ, සිතැඟි වඩා නම් දිය ඇල්ලක සේ.